අප ගොඩා කැපකිරීම් කලා. අපි තියෙන සියල්ල නැති කරගත්තා. අපට දේ ඕන කෙළ ේතුනම් අපි ඔක්කොම පූජ කලා අපි නැවත කිසිවක් ප්‍රර්ථනානොකර සිටියා. කිසිවෙක්ගෙන් කිසිසි දෙයක් බලාපොත්තු නොවී සිටියා ඒ ඉන්නකොට අපට තේරුණා අපේ මේ අධ්‍යාත්මය ශක්තිමත් වෙනවා. හිය වෙනවා. යකඩයක් වගේ වෙනවා අපි වයසට යන්න දුර්ුවල වෙන්නේ අස්රණ වෙන්න සමාජයෙන් ඒ අසරණකමට එකක දේවල් බලාපොරොත්තු වෙන්න දැං ෝගොල්ලො තිට වෙල්ලිවරයි. දැංගෝගොල්ලට මේ කියන දේවල් සාක්ෂාත්වල අවසන් වෙන්න ඕන කිසිවක්ෙන් කිසිුවක් බලාපොරොත්තුන වෙන සිංහෙක් වගේ ජීවිතය. සිංහක් වගේ ඉන්නේ. අර රැලෙෙන්වෙෙන්වෙච්ච ඇතෙක් වගේ ජීවත්ව වෙන්න. හරි ශක්තිමත් තනිකමක් දැනන්නේ. පාළුවක් තේරෙන්නේ පාලුව තියෙන්නේ සංයෝග වඩ කැමැත්ත තියෙනතා අකල් සංයෝග වඩ කැමැත්ත අයින් කලා දෙැන් පාලුවක් දැනෙන්නේ. ජීවිතය වෙනස් වෙලා ජීවිතය ඇත්තටම වෙනස් වෙලා. ඒ වෙනස් වීමම් අපි ජීවත් වෙනවා අපට කලින් මේ වෙනස් වීම් තිබුණ එනෑ කලින් මේ වෙනස්වීීම නැති නිසා අපි හරියට විඳෙවූවා බැඳීම් නිසා. ඒ බැඳීම් තෘප්තිමත් කරන්න අපි ගියා තෘප්තිමත් කරන්න බැරි වුණා එතකොටත් අපි විඳ වූවා ඉට පස්ස බැඳීම් තෘප්තිමත් කරලා කියලා හිතලා අපි සතුට වුණා එතකොට දෙවැනි පාර්සවය කිවා නෑ තෘප්තිමත් වෙලා නෑ ඔය කිව්ට ඔයි කිව තරන් සැෙකවේ නෑ කියල එතකොට අපි අයි විද ව්වා. එතො අප තේරුණ ජීවිතය ඉවරයක් නෑ විඳවිල්ල ලැබුණත් දුක නො ලැබුණත් දුක. හරි ගියත් දුක වැරද වුනත් දුක නැද්ද පාරක් ඔක්කෝගෙම නිදහස්වෙන්න ඔන්න දැම් පාරා කියල දීලා අවසන්න දැන් තියෙන යන්ඩ ඒ ගියහම ඔබට ලැබෙන දේවල් තියනවා ඔබේ සදාකාලික තුර්වලතාවයන්න ඔබෙන් සමුගන්නෝ දැන් මේ ප්‍රතිඵල සාක්ෂාත් කරගෙන ඉන්ඩෝඩ ඒ තම ධර්මදානය කියල කියන්නේ අපි මේක වැඩුවා අපි මේක ශ්‍රවණය කලා මේක අපි ප්‍රතිඵල ලැබවා ඒ සාධාරණයි. හරියට වැඩුවොත් ප්‍රතිඵල හරියට ලැබෙනෝ. වැරදියට වැඩුවොත් ප්‍රතිඵල වැරදිට ලැබෙනවා. එක අයිතිකාරයට සාපේක්ෂකයි. හරියට කොල්ලෝත් සිත පිරිසිදු වෙන. වැරදිට කොලොත් සිත දූෂණය වෙනවා. ඒකත් අයිතිකාරයට සාපේක්ෂකයි. තමුන් දැනගන්න ඕන තමුන් යනපාල හරිද වැරදිද කියලා විතරයි අනිත් ියපු අයදිහා බලාගින්න ඕන. අනිත් ජිප්වා අදයා බලං ඉටියාම තේරෙන්න්නෝනා උන්නාන්ස මේම ගියා උන්නාන්ස මෙම කිව්වා උනාස මේවිදිර ජීවත් වනාා මෙහෙම කාගමක් බලාපොරොත්තුන්න සිංහෙක් වගේ විරාජමානව ඉටියා මමත් ඒ වචන ඇහුව හැබැයි මංආපාර වැරදිද. ඇයි මට සිංහයෙක් වන්න බැරි වනේ ආම. ඇයිමං එකේක් කෙනගෙන් ඒක දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඇයිමං ඒකදේවල් අපේක්ෂා කරන්නේ. ඇයිමං යාඥා කරන්නේ. ඇයිමං කන්න ලව කරන්නේ. ඇයි මං තවදුරටත් ඉල්ලන්නේ. මට බැරිද කිසිම දෙයක් නොල්ලා සස්වයිරීව නැගි සිටින්න. මට බැරිද නිතාසය ජීවත්වන්න. මට බැරිද ආදරය කරන්න ආදරය ලබා නැනෙමේ ලබා දෙන්න. ආදරය ලබා දෙන්නෝ භාග්‍යවන්තයෝ. ආදරය ස්ොයන්නෝ අභාග්‍යවන්තයෝ. ආදරය ස්වයන කෙනාට කවදාකත් එක හම්බ වෙන්නේ නෑ. ආදරයේ දෙන කෙනට ඕන තරන් දෙන්න පුළුවන්. කොච්චර දුන්නත් අසතුටක් නෑ. ආදරේ සොයන කෙනා හැමතිස්සමින්නේ අසතුටෙන්. ඇයි එයාට මදි නිසා. අප ආදරයේ සොයන්නේෑ අපි ආදරයේ දෙනම හැමෝටව. මොක ද අපට ආදරයේ ඕන තරන් තියෙනවා. කොච්චර දුන්නත් ඉවරවෙන්නේ. කොච්චර දුන්නත් ඉවරවෙන් නැති නිසා? අපට වෙනත් කෙනෙකුගේෙන් ආදරය හොය ඕමනාවක් නෑ. ඇයි අපිළ ඕන තරන්තියනවා. සතති අවබෝධ කළ උතුමෙක් ආදරය සොයන්නෙක් නෙමෙයි ආදරය ලබා දෙන්නේෙක්. දැංෝගොල් ලෝගොල්ලන්ෙන් ප්‍රශ්ණ කරන්න. මගේ ජීවිතයේ මම ආදරය සොයනවාද. මම ආදරය ලබා දෙනවාද. උන්වහන්සේ දේශනා කරනවා, සතති අආබෝධ කරන කෙන සත්‍ය මාර්ගය යන කෙනා ආදරය ලබා දෙන්නේෙක් මිසක් ආදරය සොයන්නෙක් නොවන බව අපට ආදරය සොයල ගන්න දෙයක් නෑ අපට තියෙන ආදරය දෙන්න කෙනෙක් සොයන්න ඕන ඒ ධර්ම ශත්‍රවණය කරපු උතුම් මිනිස්සු තමල්ලඟ තියෙන ආදරය අනිත් මිනිස්සුන්ට බෙදා දෙෙනවා ආදරය අපේක්ෂාවකින් තොරව එතකොට ඒ ආදරය බෙදා දෙෙන මිනිස්සූ සදාකාලික සතුටින් ඉන්නේ ඇයි නොලබෙන්න්න දෙයක් නෑ කාගෙන්වත් ඉල්ලන්න දෙයක් නෑ අපේක්ෂා කරන්න දෙයක් නෑ ඒමනිස්සුන්ි ජීවිත තෘ්ටිමත් ඇති දෑල් ඇති.